come at the gain getter. උත්තරම දිස්වික්කේ ගේන් ගෙට ගිය ගම්මැද කණ්ඩායම් අද පෙරවරුවේ සෙව්වන් තීව් මනන් තීව් සහ විලත්තේ ඇතුළු ගම්මානවල ජනතා ගැටලු විමසා බැලුවා. ගම්මැද කණ්ඩායම සෙව්වන් තීව් තීවරින් දහම වුණා. ඉන්ධන නොමැතිකම සහ බෝට්ටු සඳහා වන යෙදුම් වල මිල හෙල යාම මවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුයි. මේ ගැටලු නිසා අද වන විට මේ දීවරින් රැකියාවේ නිරත වන්නේ විරල අසන්නේ පමණයි. තරමක ආදායමක් ලැබුණත් අද රටේ තත්ත්වයත් එක්ක ඔවුන්ට ජීවත් වීම විශාල අභියෝගයක්. எங்களுக்கு வந்து அந்த வருமானம் வந்து ரொம்ப குறைய இருக்குது. ஆழ்கடலுக்கு போயிட்டு எங்களுக்கு மீன் பிடிக்கிறதுக்கு ஏழாமலுக்கு இருக்குது. என்னாகும் நாங்கள் ஒரு 20 லிட்டர் எண்ணெய் அடிக்கிறதா இருந்தால் கிட்டத்தட்ட எங்களுக்கு 7000 ரூபா காசு தேவைப்படுது. மனந்தீவ் கம்மானி பொஹு பிரிசாக் இசோ வகாவே நீலென்னால் ඔවුන්ද අද වන විට සිය කර්මාන්තය අතහැර දමන තැනට පත්වෙමින් සිටිනවා. සාලිවැව ගම්මානයේ කුමුදුනී චන්ත්‍රිකා රෝගී දරුවත් සමග දිවි ගෙවන්නේ අපහසුතා රැසක් මැදයි. ඇයගේ පුතුට වයස අවුරුදු 22ක්. ඔහු විශේෂ අවශ්‍යතා සහිතයෙක්. දරුවත් සමග කුලී වැඩට යන කුමුදුනී උපයන මුදල් ඔවුන් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අවුරුදු 22ක් වුණාට මාස 8ක මොලේ වර්ධනයක් තමයි තියෙන්නේ. මේ සූපෙන් තමයි කිරි බොන්නේ. මේවා වලට හරි ආසයි. ඒවා බල බල එයා හිනා වෙනවා. මං දරුවට ගොඩක් ආදරෙයි. මං මැරෙන්නවත් කැමති නෑ දරුවා දාලා. මෙතර කරවල ගස්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් අප කණ්ඩායමේ අවධානයට යොමු වුණා. පවුල් 250ක් දිවි ගෙවෙන ඉහළ පුලියන් කුලමේ පවුල් 100ක්ම අඩු ආදායම් ලාභෙයි. මාතර දිස්ත්‍රික්කයේ ගේන් ගෙට ගිය අප කණ්ඩායම අද පස්වරුව වන තෙක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතා ගැටලු විමසා බැලුවා. ඉලුක්පැල්ල හා ඉඹුල්ගොඩ ගම්මානවල පිරිසිදු පානීය ජල ගැටලුවට වසර 20ක් තිස්සේ විසඳුම් ලැබී නැහැ. පවුල් 200ක් පමණ මේ හේතුවෙන් පීඩාවට පත්වනවා. මේ අතර තෙපුදෙනිය ප්‍රදේශයේ පිහිටි පාසල් වෙත අප කණ්ඩායම ගොස් එහි ගැටලු විමසා බැලුවේ ගුරුවරුන් හා දෙමාපියන්ගේ ඉල්ලීම මතයි. මේ පාසල්වල ඇති ප්‍රධාන ගැටලු වන්නේ ගොඩනැගිලි පහසුකම් නොමැතිකමයි. බෞලියාව දිස්ත්‍රික්කයේ ගේන් ගෙට ගිය කණ්ඩායම අද ජනතා ගැටලු රැසක් හඳුනාගත්තා. මාර්ග අබලන් තත්ත්වයේ පැවතීම, ගොවිතැන් සඳහා නිසි වේලාවට පොහොර නොලැබීම, තරණි කුලම් ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලු අතර ප්‍රමුඛයි. ඊශ්වරපුරම් ගම්මානයේ ජනතාව පිරිසිදු පානීය ජලය නොමැති වීම නිසා අපහසුතාවයට පත්වන තවත් පිරිසක්. රැකියා අවස්ථා හිඟකම නිසා කුලී වැඩ කරන බහුතරයක් දිවි ගෙවන්නේ අනේක විද ගැටලු රැසකට මුහුණ දෙමින්. සුන්දරපුරම් ගම්මානයේ පාසල් දරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය වලට බැහැවි ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. මේ අතර අප කණ්ඩායම් පුදිය නගර ගම්මානයේ වෙත ගමන් කළා. පවුල් 100කට වැඩි පිරිසකගේ නිවාස තවමත් සම්පූර්ණ ලෙස ඉදිකර ගැනීමට ඔවුන්ට හැකි වී නැහැ. ඔබගේ ගැටලු සොයා ගම්මැද්ද ගේන් ගෙට ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා මේ සොයා